වත්න ඔබ හැමදිනාම මේ මොහොතේ බෞද්්‍ය ගුවන් විදුලිය තුළින් උතුම් සද්ධර්ම දේශනාවයි ශ්‍රවනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්මදේශනාවේ දායකත්තේ දරන සැදහැති පින්නතුන්ට අපි ධර්මදේශනාව අවසානයේ පුුණ්්‍යානු මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේී මොහොතේ ධර්මස්්‍රවනය කරන කාලය. අද මමෝබට කල්පනා කලා ටිකක් ගැඹුරු වර්ථයක් ඇති ජීවිතයේ යථාර්ථයටම අවබෝධය හසුරුවාගන්ට උදව්වෙන ඉතාම සුන්දර දේශනාවක් මතු කරන්න. මේ දේශනාව ටිකක් ගැඹුරුවනාට, මේ වගේ දේශනාවක් තුළින් තමයි පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විමුක්තිය ඉලක්කගතව යම් කෙනෙගේ අවබෝධය තිවුර කරගන්න අවස්ථාව හැකියාව ලැබෙන්නේ. එනිසා මං අද කල්පනා කලාබට ඉතාමත් ගැඹුරිින් ඔබේ ජීවිතයට උදව්වන විමුක්තියම ඉලක්ක කරගත්ත අතිශය සුන්දර දේශනාවක් ඔබට දේශනා කරන්න. එනිසා ඉතා මුුවමනාවෙන් කැපවීමෙන් මේ දේශනාවට තමන්ගේ අවධානය යොමු කරගන්නික වැදගත්. මේ දේශනාව ධාර්ශනික අර්ථය එක වචනෙකින් මතක් කලොත්තේෙම මේ පංචස්කන්දයේ අනාත්ම ලක්ෂණය කොහොමද දකින්නේ කියන එක ගැයි ඔබට මං මතක් කරන්න. පවත් මේ පංචස්කන්දය අනාත්ම ලක්ෂණය දකිනෙ නැතුව සෝතාපන්න වෙනවා කියල දෙයක් නෑ. අරහත්වය දක්වා යන විමුක්තිගාමී වැඩපිළිවෙලට ඉතාම වැදගත්වන පළල් අර්ථයක් සහිත දේශනාවක් තමයි අදෝබට මේ උතුම් දේශනාවෙන් අපි දේශනා කරන්න. තැන් ඔබද අන්නවා පින්වත්නිි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ දුක ගැන හකුළුවා පැහැදිලි කරපු එක වචනයක් තිේ නො ඒ තමයි මහනිනි මේ සංශිප්තව ගත්තහම අකුලල ගත්තහම කෙටියෙන් කිව්වොත් මහනිනි දුකනම් මේ පංචස්කන්ද දුකයි. සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක එහමයි දේශනාවත් තියෙන්. තකොට සංශිප්තව ගත්තහම පංචෝපාදානස්කන්දේනත් දුක, ප අවබෝධ කරගන්න තිය නෙත් මේ තුළම තමයි පරිබාහිර ලෝකයකවත් වෙනත් තැනකවත් ස්ථානයකවත් අවබෝධ කරගත යුතු දෙයක් නෑ මේ බඹයක් පමණුව කලේබරය තුළ තමයි තමන්ගේ අවබෝධය ස්ථාවර කරගන්න තිය. පින්වත්නී ඔබ අදදකින හැම සිද්ධියක් තුළම මේ පංචස්කන්ද ධර්මයන්ගේ ඇතිවී ඇතිවී නැතිවී නැතිවී යාමක් හැර සත්‍යය වසේම වෙන මුකුත් මේකෙ පවතින් නෑ. මං මේ කියීන වචන ඔබොහොඳ අවදානයට ගන්න. සත්‍යය වසේම අප අත්දකින අපි සිද්ධ කරන හැම ක්‍රියාවලියක් තුළම පංචස්කන්ද ධර්මයන්ගේ ඇතිවී ඇති නැතිවි නැතිවයාමක් හැර සත්‍යය වසේම ස්ථීරවසේම මේකේ ඇති දෙයක් නෑ. හුදු නාමධර්මයන්ගේ රැස්වීමක් විතරයි මේ තුළ තිය. පංචස්කන්ධය අනාත්ම ලක්ෂණය දකින විදිහ ගැඹුරු දේශනාවක් මංඔබට සරල කරලා ඔබට තේරෙන විදිහට මේ දේශනාව කරනවා. හේතුව තමයි මේ බෞද්යක් ගුවන් විදිලි ඔස්සේ දේශනාක් ශ්‍රවණය කරන පිරිසින්නෝ ඇත්තටම අවබෝධය හදාගන්නම ූපනාවෙන් දේශනාවහනවා. ඒවගේ කෙනෙකුට අදමී දේශනාවඉතාම සුන්දර දහම් කතාවක් වයි කියලා මම කල්පනා කරනවා. පින්වත්නී හැම දෙයක් තුළ මේ කියන්නේ. වඩා දුරට යන් අවශ්‍යනෑ මේ මොහොතේ අපි බණ කියන වෙටත් ඔබ මේ දේශනාව ශ්‍රවණය කරන විටත් පංචස්කන්ද ධරමියන්ගේ ඇතිවී ඇතිවි නැතිවි නැතිවයාමත් පමණක්මයි තියෙන්න්නේ. තකොට අන්නේ පංචස්කන්ද ධර්මයන්ගේ ක්‍රියාවලිය අපිට දකින්න පුළුවන් වුණොත් අපේ මේ හැම සිද්ධාන්තයක් තුළම ඒ කාන්ත වසෙන්යාට සුන්දර මරණයක් හම්බ වෙන ඒ මරණය මොනතරං සුන්දරයිද කියනවනන් නැවත උපතක් කරා යන් නැතිවිදියටම නිවෙන්න කිසිවක් නැතිවිදියටම ආශ්‍රවක්ෂය කරලා තමන්ගේ ජීවිතය සම්පූර්ණයම නිවිල යන්න පටන් ගන්න. ඒවන සම්පූර්ණයම නිවීමට උදවෙන දේශනාවක් තමයි අද මේ මොහොතේ ඔබට ඇහෙෙන්. තැන් ගොඩා දුරටා පිහිට හිතන් අවශ්‍ය නෑ මේ බණ අහන වෙලාවෙත් මම බණ කියන වෙලාවෙත් පින්වත්නි මේ පංචස්කන්ද ධර්මියන්ගේ ඇතිවීමක් නැතිවීමක් එකැන් හුදු නාම මාත්‍රයක් හැර වෙනමුකුත් නැදැම මේ කාරණ ඔබට කියන්නේ. ඔබ අත්දකින හැම සිදුවීමක් තුළම මේක දකින්න දක්ස වෙන්. තුර බාත් දකින හැම සිද්ධියක් තුළම මේක දකින්න ඕනේ දකින විදිහ ගැන මම ඔබට කියල දෙන්න. තැන් ඔබට මතක ඇති ම මුලින් දේශනාකරපු ගාතා දේශනාව අයිතිවෙන්නේ සංයුක්ත නිකායේ. කන්දක වර්ගේට. කන්දක වර්ගේ තියෙනව පින්වත්ති භාර වර්ගය කියල එකක් ඒ භාරවර්ගේ භාර සූත්‍රය ඇසුරෙන් තමයි මම අදෝබට මේ දේශනාව දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උනහසමේ දේශනාව කරන්නේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩඉදිමි. ජේතවනාරාමි වැඩඉන්න ගමන් භාග්‍යෝතුන් වහන්සේ භික්‍ෂු සංග්‍යාමතන. ම තල උහස මතක් කරනවා පින්වත් මහනිනි ඔබලාට මම්මේ බර කියන්නේ මොකක්ද කියන එකත් බර ගෙනයන්නා ගැනත් බර උසුලනවා බර උත්සගන්නවා කියන්නේ මොකක්්ද කියනකත්. බර බිමතිය නොහෙමත් නැත්තම් බර බාහ තබනවා කියන්නේ මොකක්ද කියලත් වමූබට දේශනා කරන්නම් පින්වත් මහනි යොඳ ටහගන්න කියනවා. මොනාද මතක් කරන්නේ බර කියන්නේ මොනවද බරගෙනයන්නේ කවුද බර උසුලනවා කියන්නේ මොකදද බර බිමතියනවා කියන්නේ මොකක්ද මෙන මේ කාරණනා පිළිබඳව මහනි මංඔබට දේශනා කරන්න මේ දේශනාවති භාර සූත්‍රයේ බොහෝම කෙටි දේශනාවක් කඔබට හොයාගන මේ දේශනාව ගැන අදහසක් ගන්න පුළුවන්. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතමෝච භික්කවේ බාරහාරු බුදුරජාන් වන්ස මතක් කරනවා මහනි බර කියන්නන්නේම කද බර ගෙන යනවා කියනෙමකද බර උසුලනවා කියනෙමකද බර බිමතියෙනවා කියනෙමකක්ද. තකොට පින්වත්න ධරමීම් බලනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහනිනි බර කියන්නේ කුමක්ද. ඊට පසේ බුදුරජාණන් වහන්සේකට උත්තරේ සපයනවා පින්වත් මහනිනි බර කියන්නේ පංච උපාදානස් කන්දයයි. මොනෝද බර කියන්නේ පුද්ගලයාගේ අධ්‍යාත්මික ලෝකයේ බර කියල කිය නි පංච උපාදානස් කන්දය. එතකොට මොනවද පංච පාදානස් කන්දී කියල කියන්නේ. පංචපාදානස් කන්දී කියල කියන රූප උපාදානස් කන්දය, වේදනාඋපාදානස් කන්දය, සඥා උපාදානස් කන්දය, සංකාර උපාදානස් කන්දය, විඤඥාන උපාදානස් කන්දය. නිවන ඉලක්ක කරගත්ත ශ්‍රාවකයක්ගේ බර කියල කියන්නේ නො එටිකටයි. ඒ බදුරජාන් වහන්සේ මතක් කරනවා පින්වත් මහනිනි බරගෙනයන්නා කියල කියන්නේ කවුද. ඒවෙලායි බුදුරජාණන් වහන්සේ මතක් කරන බර ගෙනයන්නා කියල කියන්නේ පුද්ගලයාටයි. තුරට බරගෙනයනවා කියල කියන්නේ මේ සත්ව පුද්ගල ස්ොභාවේටයි. මේ සත්ව පුද්ගල ස්ොභාවේ නිසා තමයි පින්වත්නි මේ පංච උපාදානස්කන්දය කියන බර උත්සගෙන යන්නේ යම් මේතුළ තියන සත්ව පුද්ගල ස්ොභාවේ බැහැරවෙලා ගියොත්. මේ තුළ ඇත්තටම සත්ව පුද්ගල ස්වභාවයක් නෑ හුදු නාමමාත්‍ර ටිකක් විතරයි තියෙන්න්නේ කියලා. යම් දවසක තේරුම්ගත්තොත් ඒ තේරුම් ගත්ත දවසට මේ පංච උපාදානස් කම්දය කියන බරටිකයාට නැතිවෙල යනෝ. බර්ගෙන යන්නා කියල කියන්නේ කාටද පුද්ගලයාටයි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහනිනි බර උසුලනවා කියන්නේ කුමක්ද. ඒකට උහන්සේ පිළිතුර දෙනවා පින්වොත් මහනිනි නැවත නැවති ඉපදීමක් ඇති කරනවානං යමකං ඇලීමෙන් යුක්තව එකඒක බවවලට ඇලින්නාව යම් තෘෂ්ණාවක් තියනවනං මොනාද තුෘෂ්ණාව පින්වත්න කාමතන්නාව බවතන්නාව විභවතන්නාව කටන්න මේකට තමයි බර උසුලනවා කියලා කියන්නේ. බර උසුලනවා කියන්නේමකදද තන්හාවටයි. දැන්වන් අපට ප්‍රශ්න හතරක් තුනක් හෙටියෙන් පැහැදිලිමකද බර කියන්නමකදද පංච උපාදානස් කන්දේ නම් බර. බර ගෙනියන්නා කියල කියන්නේ පුද්ගලයාටයි. සත්ව පුද්ගල භාවේ නිසා තමයි මේ පංච උපාදානස්කන්දය ලෝකය ඇතිවෙමින් පැවතිමින් කියන්නේ තුර බර උසිලයිීම කියලා කියන්නේ පින්වත්න තන්හාාවට කියන වචනයක්. හොඳ එහෙම නම් බර බාහ තබනුව බර බිමතියෙනවා කියන්න මොකක්ද. උහන්සේ මතක් කර නෝ පින්වත් මහනිනි තන්හාාව ය සම්පූරණීීම මුළුමනින්ම නිරුද්ධ කිරීමක් අතහැරීමක් දුරලීමක් මිඳීමක් සන්නාවකිරෙහි නොවැල්මත් තියෙනවා නම් පින්වත් මහනිනි යන්න ඒකට තමයි බර බිමතියනවා කියලා කියන්නේ. තුකට මෙන්න මේ බර බිමතිබ්බට පස්සි පින්මත්න නැවත නැවත ඒ පුද්ගලයාගේ සංසාරික ගමනක් ඇතිවෙන්නේ. එහෙමනං අපට ගැඹුරින් අවබෝධ කරගන්න තියෙන්නේ මේ පංච උපාදානස් කන්දේ මොකොද මේක තමයි තියන බර. පිවත්න මේ පංචඋපාදානස්කන්දය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදාගන්නව නම් ඒ ගැඹුරු අවබෝධය තුළින්ම තමයි යම් කෙනෙකුට ධර්ම අවබෝධයට පත් වෙන්න තියෙන්නේ. විශේෂයේම අද මේ දේශනාවෙන් මං ඔබට කියල දෙන්නේ කොහොමද පංචස්කන්දය ගැඹුරින් අර්ථ සහිතව තේරුම් ගනිමින් මේ පංචස්කන්දයේ රැස්වීම දකිින් මේ කියනෙක පිළිබඳවයි මං ඔබට මතක්කරන්න. ට දේශාව ආරම්භය පිවත්නි මතක් කළලා මේ කාරණ ඔස්සේ මේ පංචස්කන්දේ ඇතිව ඇතිවි නැති නැතිව යාමක් මිසක් හැම සිද්ධාන්තයක් තුළම හැම ක්‍රියාකාරමක් තුළම ීට වඩා වැඩියමක් මේක පවතින්නේ නෑ එතකොට පංචස්කන්ද ලෝකය ඊට වඩා වැඩියමක් කියලා හිතන්න පටන් ගත්තට පස්සේ තමයි පංච උපදානස්කන් දෙයක් දක්වාම එක උඩු දුවන්නේ හරියට තුවාලයක් උඩුදුවනෝ වගේ න පලවෙෙනනියෙන් තේරුම්ගන්න ඕන මේ පංචස්කන්දේ අනාත්ම ලක්ෂණය තේරුම් ගැනීම තුළින් තමයි අරහත්වයට පත්වෙන්න්න තියෙන්. එතක මේ ඉතාම සංකීරණ කාරණයක් නමුත් මං ඔබට පංචස්කන්දේ අනාත්ම ලක්ෂණය දකින විදිහ ගැන කියල දෙනවා ඔබ මේ චින්තනය නිතර නිතර පුහුණු කළ යුතුයි. ඔබත් දකින හැම සිද්ධියක් තුළින්ම මේ කාරණා දකින්න ඔබ තුළ දක්ෂතාවයක් තියෙන් ඕන. පින්වත් මේ බන කියන විටත් බන අහන විටත් භාවනා කරන විටත් පටික සම්පයුක්ත සිතකින් සියලු කාරණ කරද්දිත් මේ කුමන පදනමකින් කරන සියලු කාරණා තුළත් පින්වත්න පංචස්කන්දේ රැස්වීමක් හැර ඊට වඩා වැඩියමක් මේකේ අපට පේන්නේ නෑ. මඒ ඔබට තේරෙන්න්න කියන්න. දැන් ඔබට මං මේ කියන දේශනාව ගුවන් විදුලියෙන් බෞද්ධ්‍යනාලිකාවන් ඔබේ කණට ඇහෙනවා. ෙ බලන්න මේ ඇහීම තුළ පින්වත්නි මේ බණ ඇසීම කියල දෙයක් නෑ ඇත්තටම වෙලා තියන ගැඹුරින් බැලුවහම පංචස්කන්දේ ඇතිවෙලා නැතිවෙලායාමක් පමණයි සිද්ධ වෙලා තියෙන්න්නේ. තකට මේ සිද්ධිය තුළින් තමයි අනාත්ම ලක්ෂණය දකින්න තියනෙ යම් කෙනෙක් අනාත්ම ලක්ෂණය දැක ත්තොත් ත්‍යයායි කාන්ත වසේම්ම පිරිණි වෙනවා. යාගේ සත්‍යය තුළ ස්ථාවර වෙනවා. ධරමය විතරක් අහා ඉන්න කෙනෙකුට මේ විදිහට දකිින්ට පටන්ගත්තුොත් එයාගේ හිත ශූුණයත්තුයට පත්වෙන්න පටන්ගන්නවා සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක් නං එතනින් එහාට එයාගේ මාර්ග පලපූරණය වෙන්න පටන්ගන්නවා. පින්වත්මි දැන් බන අහනවා කියනකට ඔන්න ඇහෙනවා කියනකොට මොකක්දවෙෙන් බන ඇහෙනවා කියනට ඔ බනහනවා කියල හිතන් බන අහනකොට සෝත විඤ්ඥානය පහල වෙනවා මකක්ද පහලවෙන්නේ සෝත විඥානය මක ඔොට කනට තමයි මේක ඇහෙන්නේ. තකොට සෝත විඤ්ඥානය පහල වෙනකොට ඔන්න විඤ්ඥානස්කන්දේ පහලවීම. මකවන දැම්ම මේ හැමදේකම පංචස්කන්දය පහලවීමක් තියන්නේ හුදු නාම මාත්‍රයක් විතරයි තියෙන්නේ කියලා දකින්නන අපි මේකාරණය වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරන්නේ. තිැම් බන හනවා කියනකොට ඔබේ මනවවි්්‍යානයේ සෝත විං්ඥානයේ ක්‍රියාත්මක වෙනමකොට ඔබේ කනට බෞද්ධයක් ගුවන් විදලියෙෙන් මේ දේශනාව ොතේ බේ කනට වැටිනෝ. ඔන්න විඤ්ඥානස්කන්දයේ ක්‍රියාත්මක වීම. ඊට පස්සේ පින්වත්නි මේ බන හඳුනගන්න. මේ බන කියන්නේ මේ අහවල් ස්වාමීින් වහන්සේ. මේ බනීතියනෙ මින්න මේ මේ කාරණ කියලා හඳුන ගන්නු. හඳුනගන්නව කියන් සං්ඥාස්කන්දේ ාක ඔන්න විඤ්ඥානස්කන්දය ඉට පස්සේ සං්ඥාස්කන්දය. තුර මේ දේශනා වහගෙන යනකොට යම් කෙනෙකුට මේක හොඳයිඉනම් ඉතාම සැපවේදනාවක් උපදිනෝ. සමාර්විට මේ ධර්ම දේශනාව කරකසයි වගේ නම් දුක්කවේදනාවක් උපදින්නත් පුළුවන්. දැම් වගේ වෙලාක ඇතරම බුද් දේශනාවක් වගේ දෙයක් අහනකොට සැපවේදනාවක් කියෙනටත් වඩා මේ දේශනාව තුළ නිරාමිස සුකවේදනාවක් තමයි උපදින්නේ. තු නිරාමිස සුකවේදනාවක් උපදනකොට පින්නත්ව ඕන්න වේ වේදනාස්කන්දේ පහලවීම. ඇබන ඇහෙනකොට සෝත විඤ්ඥානය පහල වෙන ගැන විඤ්ඥානස්කන්දය පහලවීම. ඊට පස්ස මේ බණ මොනවද මේ බණ කියන්නේ කෞුද කියනෙ එක හඳුනා ගැනීමත් එක්කම සං්ඥාස්කන්දයේ පහලවීම. ප නාගනයනකොට නිරාමිස සුකවේදනාවක් උපදිනවා එතකොට ඔන්න වේදනාස්කන්දේ පහලවීම. මේ බන තවදුරටත් අහගෙනයනකට හිතේ ශ්‍රදධහ උපදින්න පුළුවන්, ප්‍රඥාාව උපදින්න පුළුවන්, ධම්ම විජයේ උපදින්න පුළුවන් මේ විදියට පින්වත්නි ශ්‍රද්ධහාව වසයෙන් ප්‍රඥාව වසෙන්, ධම්ම විජේ වසයෙන්, චිත්ත චෛත්‍රික ධර්මයන් පහළ වෙනවා. ඔන්න සංකාර උපාධන සංකාරස්කන්දේ පහලවීම. ඒත් එක්කම පින්වත්නී නාමධර්මයන් ඇැසුරෙන් රූප ධර්මයන් පහල වෙන ඔබහල ඇති චිත්තජ රූප කියල කොටසක් තියෙන. චිත්තජ රූප කියල කියන්නේ නාමධර්මයන් ඇැසුරෙන් රූප ධර්මයන් පහල වෙන දැං හොදර දේශනාවක් අහනකුට දහරයක් විදිට භාවනාවක් කර කර ඉන්නකොට මෛත්‍රිය වඩනවාන ඒ මෛත්‍රී සිත තුළ යාගේ ප්‍රබෝධමත් බාහිර පෙනුමක් ඇති වෙනවා ඉදුරන් වල සංවර බවක් ඇති වෙනවා වෙන දට වඩා කලබලයාඩුව නතකොට රපධර්මයන්ගේත් වෙනස්වීමක් තියනොයි. කැන නාමධර්මයන් ඇැසුරෙන් රූපධර්ම පහල වෙන. වට ැන චිත්තජ රපකල්. ඔන්න රෝපස්කන්දය පහලවීම. දැම් බලන්න පින්වත්නි මේ බණ අහනවා කියන එක අස්සේ, විඤ්ඥානස්කන්දය සංඥාස්කන්දය, ේදනාස්කන්දය, සංකාරස්කන්දය, රූපස්කන්දේ මන්න මේ විදියට පිළිවලින් පහලවීමක් තමයි බණ අහනවා කියන එක අස්සේ පින්වත්නි. අපට අත්දකින්ඩ ලැබෙන්නේ. හැබැයි අපි අර කියන රෝපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන අනු පිළිවෙලින් වැඩීමක් න මීතිය පලවෙෙනයෙන්ම පහලවෙන්න විඤ්ඥානස්කන්දය. ඊට අනුව ඒ අහඳේ හඳුනගත්ත හඳුනා ගැනීම තුළ සං්ඥාස්කන්දය. ඊට පස්සෙ පින්වත්නේ අශ්‍රවනය කිරීම තුළ නිරාමිස සුකවේදනාවක්කි පපදනාා එ සුකවේදනාව කියන වේදනාස්කන්ධදේ පහලවීම. සද්ධාව ප්‍රඥාව ධම්ම විජයේ වසෙන් චිත්තචෛත්සික ධර්මයන් පහළ වුණ සංකාරස්කන්ධය පහළවීම ඊට අනුව පින්වත්න්නේ නාම ධර්මයන් නැස්සුරින් රප ධර්මයන් පහළ වන රූපස්කන්දය පහලවීම මේ විදියට බලනකොට පින්වත්න හොඳට විමසල බලනකොට මේක හොඳ ැඹුරෙන් තේරුම් ගන්න බලන්න මේ විදියට බලනකොට අපට තේරෙනවා ධර්මයේ ශ්‍රවණය කිරීම ක් තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්නෙක් නෑ කියලා කදකිවේ ොදට විීමසන්න පින්නවත්න ශ්‍රවණය කිරීමක් ඇත ශ්‍රවනය කරන්නෙක් නැත. හේතුවමකදද. වෙන මොකුත් නිමයි වනේ පංචස්කන්ද්‍ර ධර්මයන්ගේ ඇති ඇති නැති නැතිවයාමක් කැරත් සත්‍යය වසියෙන් වෙන දෙයක් සිද්ධ වනේ මෙ මේ විදියට අපි අත්දකින හැම සිද්ධියත්තුලම දකින්න පටන් ගත්තට පස්සේ ඔබේ හිත සවුම් දර්ශනය පහලවෙන්න හැම ක්‍රියාවලියයක් තුළම මේටික තමයි වෙන්න පින්වත්. දැ භානාවක් කරනවා කියල හිතන්. භාාවනාවක් කරනකොට දැන් ඔන මෛත්‍රී වඩනවා. භාාවනාවක් කරන වෙලාවෙත් යිටික තමයි වෙන්න පින්වත් වෙනවා. තැ භාාවනා කරනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ නෑ භාවනා කරනකොට භහාවනා කරන අවස්ථාවේ බාහිර දේකටනේ තමන් ්‍යවධාන යොමු කලේ ාහිර අරමනක් දිහාන බැල්ලුවේ කියලා. ඒ ාහිර අරමුණක්දිහා බැලුවවා කියලා හිතෙන්නේ උඩින් බැලූ බැල්මට මේ බාහිර අර්ථය අල්ලන්න ගියාට පස්සේ. හැබැයි ගැඹුරට බහල බලනකොට අපට තේරෙනවා. හොදට බෙදල වෙන්කරලා විස්තර කර කරා විමස විමසා. පංචස්කන්ධදි අනාත්ම ලක්ෂණයේ තේරුම් ගනිමින් බලනකොට තේරෙනවා භාවනා කරන්නෙක් නෑ කියලා. හුද. නාමධර්මයන්ගේ පංචස්කන් දෙයන්ගේ ඇති ඇතිවී නැතිවි නැතිවයාාමක් විතරයි සත්‍යය වසයෙන්ම තියෙන්න්නේ කිය අපට පේන්න පටග නොද මුදාහරණයක් විදිරි භාවගෙන අප හිතමු. ඔන්න එයා මෛත්‍රයේ වඩනවා කියල හිතන්න. මෛත්‍රිය වඩනකොට පින්වත්නී ඔන්න ඒ මෛත්‍රියයට එයාගේ අවධානය යොමු වෙන භාවනාාවෙන් වාඩි වෙලා ඉන්නකොට ඔන්න මනෝවිඤ්ඥානය ක්‍රියාත්මක වෙනවා. මනෝවිං්ඥානය වෙන්න පුළුවන් සමාහරවිට. සෝතවිා සෝත විඤ්ඥානේ පහලවීම වෙන්න පුළුවන් මට බුද්ධානුස්සතිවගේ භාවනාවක් සජ්්‍යායනා කරමින් ශ්‍රවණය කරමින් භාවනා කරනවා වෙන්නත් පුළුව කෝමුණ තබට තේරනවා විඤ්ඥානස්කන්දයේ පහලවීමත් තියෙනවා. තු විඤ්ඥානස්කන්දයේ පහලවීමක් තියෙනකොට යා බුදුගුණනම් බුදු ගුණ වසයෙන් දැනගන්න. මෛත්‍රී භාවනාවනං යා මෛත්‍රී භාවනාව මේ දැනගන්න කොහොමද දැනගන්නේ එයා දැනගන්නවා මේ මැදහත් සත්වයෝ මේ අහිතවත් සත්වයෝ මේ අහිතවත් සත්වය මේ උතුරු ්දිසාභාග සත්වයෝ මේ උතුරු අනු දිසාාභාග සත්වයෝ මෙට විදිට දැනගනක. දැනගන්නකොට පින්වත්නී ක්‍රියාත්මක වුණේ සං්ඥාස්කන්දයේ පහලවීම. තකොටේ සං්ඥාස්කන්දයේ පහලවීමත්ත එක්ක මේ යා භාවනාවත් තුළ ඉන්නකොට ඔන්න මේ චිත්ත සමාධිය තුළ නිරාමිස සුකවේදනාවක් උපදින ඔන්න වේදනාස්කන්දයේ පහලවීම. ඊට පස්සේ පින්වත්නී එයාගේ ජීවිතේ ප්‍රීතිය සමාධයමේවිදියට වැඩනකොට සුකවේදනාවක් පහල වෙනකොට වේදනාස්කන්දය පහලවීම තමයි ඉසිද්ධ වුණේ. ඉට පස්සේ චිත්ත චෛතසික ධර්මයන් උපදින වයිටානු. චිත්ත සෛත්‍රක ධර්මයන් උපදිනකොට සංකාරස්කන්දය පහලවීම. ඊට පස්සෙ පින්වත්න ඊට අනුව නාම ධර්මයන් නැසුරෙන් රූප ධර්මයන් පහල වෙන. එකයන්න අප අර මුලින්කිෝගේ මෛත්‍රී වගේ භාවනාවක් පඩනකොට බාහිර පෙනුමේ වෙන ස්වීම් මූුණේ ප්‍රියමනාප භවක් එවගේම එයාගේ ජීවිත බාහිර රූපකායේ තියෙන සංයමයක් සංමර බවක් මේ විදියට රූපධර්මයන්ගේ පහලවීමක් වෙනවා. එකට ඔන්න රූපස්කන්දේ පහලවීම. ඇත්තටම බැලූ බැල්මට බලනකොට තේරෙනවා, මේ බාහිර අරමුණක් මුල්කරගෙන සමාර්විට බුදධානුස්සති වඩනකොට මේ බුදු ගුණවසයෙන් මෙනෙහි කරකර කෙනෙක් කියයා හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේළඟ තමයි බුදුගුණ තියෙන්න්නේ කියලා. නමුත් වෙලා තියෙන ඇත්තටම පංචස්කම් දෙයේ ඇතිවී ඇතිවි නැතිවි නැතිව යාමක් හැර ඊට වඩා වෙන මොකක්වත් සිද්ධ වෙලා නෑ කියලා. එන්න මේ විදියට ඔබ හත්දකින හැම සිද්ධියකම දකින්න පටන් ගන්නකොට පින්වත්න්නේ ඔබට තේරෙනවා. පංචස්කන්දේ ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන ගැන නාමධර්මියන්ගේ පහලවීමක් විතරයි තියෙන්නේ. ඊට වඩා වැඩියමක් නෑ කියල ඔබට තේරෙන්න්න පටන්ගන්නෝ. දැ මේවිදියට හිතන් අපි තවත් තේරුම්ගන්න පින්වත්නිි කල්පනා කරමු කාන්තාවක් දැකීම තුළ ඔන්න දකිනකොට චක්කු විඤ්ඥානේ පහල වෙනවා විඤ්ඥානස්කන්දේ පහලවීම. පේ ඤ්‍යාස්කන්ද පහල වුණනාට පස්සේ හඳන ගන්නක. කේස කලාපේ වසයෙන් සරීරාංග වස්සයෙන් ඊට පස්සේ නාම ගෝත්‍ර වසියන් ය හඳුන ගන්නක. ඒ හදුනා ගැනීම තුළ පින්වත්නේ සංඥාස්කන්ධයේ පහළල වනද මේක බාහිර ලෝකයේ ඇතිවෙන ක්‍රියාවලයක් නමේ පින්වදිව. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නැතේ කාම යානි චිත්‍රරානිි ලෝකයේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කියලා. මහනිනි මේක බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, සංකල්ප වසයෙන් අභ්‍යන්තරයේ ඇති වෙන තත්ත්වයක් කිය. දැන් ඒක තවදුරටත් හොඳට තේරෙන විග්‍රහයක් තමයි අද මේ දේශනාවී මංගබට දේශනා කරන්න. ඇ ඔන බලන්න හඳුනගන්නන්න. ඒ කාන්තාවගේ අංගෝපාංග වසය නාම මාත්‍රවසියන් ඔන්න හඳුනගන්න. හඳුනා ගැනීම තුළ සංඥාස්කන්දය පහළ වෙනවා. ඊට පස්ස ඔන්න නිරාමිස සුකවේදනක්න අපිටට භාවනාවක් කිරීම තුළ වගේ ඇතිවුණේ. මේ තුළක් ඔන්න සුකවේදනාවක් කොපදින ලස්සනයි කියලා අදහස් වනෙනකොට ඔන්න සුකවේදනාවක් සැපවේදනාවක් උපදිනොව. ඒ සැපවේදනාව කියන්නේ පින්වත්ි වේදනාස්කන්දයේ පහලවීම. ඊට අනුව චිත්ත චෛතසික ධර්මයන් උපදිනවා යිට පසව. එක යන සංකහාරස්කන්දේ පහලවීම. ඊට අනුව පින්වත්න චිත්තජ රූප කියන කොටස් එකයන්නේ ඒ නාම ධර්මය ඇසුරෙන් රෝප ධර්ම පහල වෙනවා. සමහරවිට, මේ බාහිර කයේ පයි බාහිර කායිකමින් රූපධර්මයන්ගේ වෙනස්වීම ඇතිවෙන්න පුළුවන්. රුදිර සංසරණයේ වේගවත් වෙන්න පුළුව. හෝමෝන් ක්‍රියාකාරීත්වේ වෙනස්කම් ඇතිවෙන්න පුළුව. ඒත් එක්කම පින්වත්න්නේ බාහිර කායික වසයෙන් වෙනස්කම් බොහෝමයක් ඇතිවෙන්න පුළුවන් ගෙතකොට රූපධර්මයන්ගේ වෙනස්වීමක් තියෙනවා. දෙැම් බලන්න ඒ දැකීම තුළ පින්වත්න වෙන මොකුත් නෙමි වනේ, බුදු නාම ධර්මයන්ගේ ඇතිවී ඇතිී නැතිී නැතිවයාමක් කැරඊට වඩා වෙන දෙයක් මෙතන ක්‍රියාත්මකවුණේ නෑ. මෙන්න මේ විදියට අපේ හැම අත්දැකීමක් තුළම දකින්න දක්ස ශ්‍රාවකයෙක් වුනොත් එහෙම අපට ඉතාම් ඉක්මණින් මේ සංසාරදුක හමාර කරගන්න අවස්ථාවත් ලැබෙනෝ. මේ විදියට දකිනකොට පින්නත්න තමන්ට අවබෝධ වෙනවා මෙන්න මේදේමොකද. බාහිර දේකට නෙමි තමන්ගෙම පංචස්කන්දේටයි තමන්මිච්චර ආදරය කරලා තියෙන්න්නේ කියනෙ. බැලූබැල්මට බාහිර පුද්ගලයකුට බාහිර දේකට ඇලුම් කලා වගේ පෙනුනට ඇත්තටම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ හුදු පංචස්කන්දයේ ඇතිවීමක් සාහ නැතිවීම. එහමනම් බාහිරදේකට නිෙමී, ආල කරල තියෙන්නේ බැඳිලතියෙන්නේ. මේ තමන්ගේ පංචස්කන්දයට මයි ආල කරලතියෙන්නේ බැඳිලාතියෙන්නේ කියන එක මෙන්න මේ විදියට දකිනකොට අපේ අවබෝධය තිවුර වෙන්න පටන්ගන්නවා. මේ වෙලාවට තමයි පින්වත්න්නේ තමන්ට අවබෝධ වෙන්නේ තමන් සංවේදී වෙන්නේ. ඇත්තටම මේ තුළ සත්වයෙක් පුද්ගලෙක් පණවන්න බෑ. හුදු නාමධර්මයන්ගේ ක්‍රියාත්මකවීමක් විතරයි තියෙන්නේ කියලා. අවබෝධය ස්ථාවර වෙන්න පටන්ගන්න. ඒ ස්ථාවරවීම තුළ තමයි පින්වත්න ධර්ම මාර්ග පූරණය වෙන්න පටන්ගන්න. දැන් ඔබට ම ඔකට ලස්සන දේශනාවක් ඔබට මතක් කරනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා එක්තරා තැනක මිගතිනි සංයුක්ත නිකායේ සගාතවර්ගේ වජිරා සූත්‍රයි කියලා. ැන් බලන්නේ අවබෝධයට පත්වුණු කෙනෙක් ප පංචස්කන්දය අනාත්ම ලක්‍ෂණයේ මනාව දැනගත්ත කෙනෙක් මේක දකින විදිී. තැම්බලන්න මෙන්න මේ විදියට බැලුවට පස්සේ මේ පංචස්කන්දය අනාත්ම ලක්‍ෂණය හොඳින් දැනගත් අට පස්සේ ඒවගේ කෙනෙක්ගේ හිතේ උපදින ධර්මය මෙන්න මේ වගේ දෙයක්. එක්තරා වෙලාවක පින්වත්නියෝයි වජරාභික්ෂුණය ළඟට මාරයා පැමිණ ඒ වෙනකොට වජරා භික්ෂණය බුදුරජණ සැවැත් නොර වැඩහිටිය. දදා ජිා භික්ෂුණණී උදේවරුරේ සිවරු පොරවාගෙන පාත්‍ර සිවරු අරගන සැවැත්නුවර පිණ්ඩපාතය වැඩම කලා. ඒ වෙනකොට වජිරා කියන භික්‍ෂුණණි අරහත්වයට පත්තල හිටි. සැවැත්නුවර පිණඩපාතිෙ වැඩම කරල දන්වලළඳලිඉවර වෙලා දවල් කාලි ගතකරන්න කියල හිතාගෙන වජිරා භික්‍ෂුණණි අන්දවානය ඇතුළට පිටත්වන. අන්දවනේ ඇතුලට ගිහින් එක්තනා ගහක්ගැට, දවල් කාලෙ වාඩි වෙලා හිටිය. වාඩි වෙලා ඉන්නකොට ඉතින් බොහොම නිදහසේ හුදෙ කලාවේ සැපෙන් වජරා භික්‍ෂණී වැඩ ඉන්නකොට මේ මාරයා මේ සිද්ධිය දැක්ක කියනවා. තැම්බලන්න අවබෝධයට පත්වුණු පිරිසගේ පස්සෙම් පවා මාරය අල්ලුහු බැඳල තියෙනෝවා. එහමනම් සාමාන්‍ය අපි ගැන කවර කතා අන්දරද. මේ වෙලාේ වජරා භික්‍ෂණය බය කරන්න ඕන තැතිගන්වන්න ඕන කියල හිතාගෙන ජා භික්‍ෂුණියය සමාධියෙන් වාඩි වෙන්නයි යන්නේ සමාධියෙන් දුරුකරන්නන් කියල හිතාගෙන තමයි. මාරයා වජරා භික්‍ෂුුණිය ළඟටෙන්නේ. වජරා භික්‍ෂුණිය ළඟට ගිහින් වජාභික්‍ෂුණයට ගාථාවක්කිව්. මොකදද ගාතාව. කේනායම් පකතෝ සත්ෝ කුවන් සන්තස්ස කාරකෝප. කුව සත්තෝ සමමුපපන්නෝ කුවන් සත්ෝ නිරුද්ජති මේ භික්‍ෂුණියගෙන් අහනවා මනුස්සේගේ වේසයක් මවාගෙන, භික්‍ෂුුණීන් වහන්ස මේ සත්වයා ැදු මේ සත්වයා හැදවි කවුරු විසින්ද මේ සත්වයා හදපු කෙනෙක් කොහෙද ඉන්නේ මේ සත්‍යයා උපන්නේ මොකෙන්ද මේ සත්වයා නිරුද්ධ වෙන්නේ මොකෙන්ද තැම සත්ව පුද්ගල ස්වභාවේ මුල්කරගෙන තමයි මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ තැන් අද ඉන්න අපි වගේ සාමානක කෙනෙකින් ඔය වගේ ප්‍රශ්නයක් ඇවෝත්තයම අපි උන්හිටි තැන් ඇති වෙන. ඇයි අපට හරියට එකට උත්තරයක් දී ගන්න ඒරෙන්නේ නැ ඒවලා මේ වජරාභික්ෂණිය කල්පනා කරාලු කෞදප්ප මගේ මේ විදියට ප්‍රශ්නහන. මේ මිනිහෙක්ත නැත්තන් අමනුස්සේක්ද. කෞද මේ මම මේ ඇතුළ ටැවිල්ල භාවනවින් වාඩි ලෑස්ති වෙන වෙලාවේ. මේ සත්්‍රයා හැදුනේ ඇදුවේ කෞද සත්ව හද ක න කොහෙ ඉන්න සත්්‍යය තුද ොකද සත්වය රුද්ද වෙන්න මොකද කියලා. හා බර ප්‍රශ්න ටිකක් අහන්නේ කවදම මනුස්සේද නැත්තන් අමනුස්සේක්ද කියල ිරා භික්ෂණි කල්පනා කරා කිය. එවෙලා කරපනා කරන කොටම මේ වජරා භික්ෂණියය දැනගත්තලු මීනම් මාරයම තමයි පාපී මාරය තමයි මේ මාව බය කරන්න කියල හිතාර මාව තැතිගන්වන්නන් කිය හිතා මාව සමාධියෙන් දුරු කරවන්නන් කියල හිතාගනුවේ මාරයම තමයි මගින් ඔය ගාත් තාහන්න. ඒනිිසා. මාරයාට ගාථාවකින්ම පිළිතුරු දෙන්න ඕන කියලා වජිරා භික්‍ෂණී බොහොම ලස්සන ගාතාවක් දේශනා කරනවා. කන්නු සත්තෝති පච්චේසි, මාරදිට්ටි ගතන්නුතේ සුද්ධ සංකාර පුංජේයන් නයිදං සත්තූප ලබ්බති. කෙලින්ම මාරයායට මාරයා කියල කතා කරලමකිනො. ඒ මාරය. කක්ද මේ ඔබාන ප්‍රශ්ණන කියලාහනොම විකාර ප්‍රශ්නි මොකක්ද කියලහනුලා. මොකටද මේ සත්වයා කියල කියන්නේ කියලහනවා. ඕකනම් මාර දෘෂ්ටියයක් මයි කියනු. මාරයා හිතන්නේ ඔයිදිටම තමයි කියන. එක ගැන පුදමනෑ කියනු. මෙතන තියෙන්නේ හුදු සංකාර පිඩක් විතරයි කියන. මොකද මෙතන තියන්නේ පින්නවත්න අනඒේ හරි ලස්න වචනය මෙතන තියන්නේ හුදු සංකාර පිඩක් සංකාර ගුලියක් විතරයි කියනු. හොම මේක සත්තුවෙක් ොයන්න කියනවා. මේක සත්තුවවෙෙක් කොයන්න බෑ ඔයනං මාර දෘෂ්ටයක්ක් මයි කියනවා මේක සත්වයෙක් පුද්ගල එක් පනවන්න බෑ කියේ නො මේක තිනෙ හුදු සංකාර පිනක් විතරයි කියේනවා. යතාහි අංග සම්බාරෝ හෝති සද්ධහෝ රතෝ යිති ඒ ගාතාව හරිම ප්‍රසිද්ධ ගාතාව. ඒවන් කන්දේසු සන්තේසූ හෝති සන්තෝති සම්මුති අංගෝපාන්ගේ එකතු කරලා මේ රෝධය එකතු කරලා ඒකට අදාළ වරපටි එකතු කරලා අස්වයෝ බැඳල ඔක්කෝ මිවර කරාට පස්සේ ඒකට රථේ කියලා කියනවා. එතකොට රථේ කිය කියන මේ අංගෝපාංග බොහෝමයකින් හැදනු එකක්. අන්න ඒ විදියට මයි කියනවා මේ පංච උපාදානස්කන්දේ තියෙනෙ කොටයි සත්ත්යා කියන සම්මුතිය ඇති වෙන්නේ කියනවා. එක හරිම වැදගත් දෙයක් පන්නත්මි. එතකට මේ සත්ත්වයා කියන සම්මුතිය ඔළුවට එන්නේ, සත්ව පුද්ගල භාවේක ඔළුවටෙන්නේ කුමත් නිසාද පිවත්න පංච උපාදානස්කම්දය තියෙන කොටයි. ඒවන් කන්දේසු, සන්තේසූ හෝති, සත්තෝති සම්මුති. තකොට මේ සම්මුතිය සත්ත්වයා කියන එක ඇති වෙන්නේ පංච උපාදානස්කන්දය තියෙන කොටයි. ඊට පස්සි කියනවා මේ පංච උපාදානස්කන්දේ හටගන තියෙන්නේ දුක විතරයි කියනවා. මේකේ පවතින්නේ දුක විතරයි කියනවා. දුකමිසක් මේකේ ඊට වඩා වෙනත් මොකුත් හටගන්න නෑ කියනවා. දුකමිසක් මේකේ කිසිවක් නැතිවෙන්න දේකුත් නෑ කියනවා. මෙන්න මේ විදියට කියනකොට තමයි ඒ මාරයා වජරාභික්ෂුණි අත හැරල දාලා බොහෝම නොසතුටු වෙලා මාරයා අතුරු දහංවෙන්න. දැම්බලන් අවබෝධයට පත්වුණු කෙනෙක් හිතන විදිිය. අවබෝධයට පත්වුණු කෙනෙක් හිතන විදි. හොඳට මේ දේශනාවගේගෙනන වජිරා සූත්‍රයෙන් පේනවා. ඒ මාරය මේකේ කොහෙද හුදු සත්්‍යයක් කියලහනවා. ඕක නම් මාර දුෘෂ්ටියයක් මයිකෙන්. ඇත්තරටම සත්ව පුද්ගල භාවයක් තියෙනවා කියන තැනට ආවට පසෙක මාර දෘෂ්ටියක් පින්වත්න්නේ. මෙතන තියෙනෙ හුදු සංකාරගුලියක් විතරයි. ඇත්තටම මේ අදදකින හැම සිද්ධියක් තුරම පංචස්කන්දේ ඇති 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 නැතිවී නැතිවයාමක් විතරයි තියෙන මේ සංකාර පිඩක් විරයි තියන්නේෙ එතකොට මේ සංකාර පිඩක් විතරයි තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න විදිහ ගැන තමයිගැ මේ පංචස්කන්ධ අනාත්ම ලක්‍ෂණය දකින විදිහ ගැන තමයි පින්වත් මම ඔබට දේශනා කළ දැන් අවබෝධයට පත්වුණු කෙනෙක් තමයි දන්නේ. මේක මේ ඇත්තටම අපි බැලූ බැල්මට අපි මේ බාහිර දෙයක් විදියට රැවටුනාට ඇත්තටම වෙලා තියෙන්නේ බාහිරදේකට ඇලුම් කලාට බාහිරදේකට බැඳුනට, සත්‍යය වසයෙන්ම බැඳිලා තියෙන්නේ තමන්ගේම පංචස්කන්දේටයි කියලා මේකට හොඳට එබිල බැලුවම තමයි සමීපෝ බැලුවම තමයි පින්වත්න්නේ තේරෙන්න්න පටන්ගන්න.ැ මේ විඤ්ඥානස්කන්දයේ පහලවීමක් නම් තියෙන්නේ බාහිර රූපයක් දකිනකොටත්, බාහිර ශබ්දයක් අහනකොටත්. ආහාරයක් රසවිදිනකොටත් මේ සියලු ක්‍රියාකාහාරකම් තුළ තියෙන්නේ. විඤ්ඥානස්කන්දේ පහලවීමක් නම් හැම වෙලාවකම අපි ඊළඟට දකින්න දක්ස වෙ ඕන. විඤ්ඥානස්කන්දේ කිසි අගයක් නැති සාරයක් නැති වටිනාකමක් නැති හිස් දෙයක් විදියට දකින්න දක්ෂවෙන්නුව. විඤ්ඥානස්කන්දේ කියල කියන්නේ වටිනාකමක් නැති කිසි අගයක් නැති සාරයක් නැති හිස් දෙයක් තවවිදියකින්කිවොත් හුදු නාම ධර්මයන් ටිකක් විතරයි. එතකොට මංමච්චර කල් ආසාකරලතින හුදු නාම ධර්මීකට. බාහිර බිඳ වෙනුවන විදියට දරුව විදියට හරි, බඩුබහණන්න විදියට හරි, හඬක් විදියට හරි කුමන විදියට හරි මම මෙච්චර කල් ලාසා කරලතියෙන්නේ. හුදු නාම ධර්මයකට විදැයිමකොද විඤ්ඥාස්කන්දයේ පහළවීමක් නමේක ඇත්තම වෙලාතියෙන්නේෙ. එතකොට විඤ්ඥානස්කන්දයේ පහළවීමක් නං ඒ හුදු නාම ධර්මයක් විතරයි. එතකටේ හුදුනාම ධර්මයක දීර්ගකාලීන පැවැත්මක් නැති බව මනසින් දකින්න පින්වත්නි කැන සාරයක් නැති බව දකින්න පින්වත්න දක්සවෙඩුවන්. ඒවගේම තමයි ඒ විඤ්ඥානස්කන්දය ඇතිවෙනකොට ඊට පස්සෙයාඒක හඳුන ගන්න. මේ කාන්තාවක් මේ පිරිමියකින් ඉටවස මේ බනක් මේ විදිට හඳුන ගන්න. එතකොටේ හඳුනාගැනීම තුළ ඉ එකැන සංඥාස්කන්ධයක් පහලවීමක් පමණයි තියෙන්. හඳුනා ගැනීම මත්න් සාරවත් හරවත්දයක් නෙමේ හිස් දෙයක්මයි. හිස්වෙච්ච සුළු නාමධර්මයකට තමයි මං මෙච්චර කල් ආසා කළේ කියල පින්වත්නි යථාර්තයෙන් දකින්න පටන්ගන්. මම්මි ඇත්තටම ඇලුම්කරරි බාහිරදේකට නෙමේ සං්ඥාව වසයෙන් පහළවෙච්චි ස්කන්ධයන්්මයි මං ඇලුම් කරේ සං්ඥාස්කන්දයේ කියල කියන්නේ සාරවත් දෙයක් නෙමේ. හුදු නාම ධර්මයක් මයි කියල මනසින් දකින්න දක්සවෙන්. එතකොඩේ කුමන අත්දැකීමක් මුල්කරගනනාරරි ඉළඟට පහල වනේ හඳුනා ගැනීමත් එක්ක එක්කෝ සැපවේදනාවක් එක්කෝ දුක්වේදනාවක් එක්කෝ උපේක්ෂාවේදනාවාව. එතකොට සැපවේදනාව තුළ අපි දන්නම නැතුව මේ විදියට මේ. මේක මේ පංචස්කන්දේ හුදු නාම ක්‍රියාවලයක් විතරයි නාමමාත්‍රයක් විතරයි නාම ධර්මියන්ගේ පහලවිමක් විතරයි කියලා දකින්න බැරිවුණනාට පස්සේ අපිට වෙන්නේ අර සැපවේදනාව තුළ අපි දන්නම නැතු එක රාගාණුසේ වැඩීගෙන වැඩීගෙන එනවා. ඉට පස්සේ සමාහරට මේ පටික සම්පයුත්ත සිතකින් කරපු දෙයක් තුළනං යාගේ අභ්‍යන්තරය පින්වත්නි මේ එකන දුක්වේදනාව තුළ පටිගානුසේ වැඩීගෙන වැඩිගෙන එනවා. ඊට පස්සේ උපේක්ෂා වේදනාව තුළ අවිද්‍යානුසේ වැඩීගෙන වැඩීගෙන එනවා. එතකොට මේ තමන්යේ අත්දකින සිද්ධිය මුල්කරගෙන ඇත්තටම ඇති වනේ වේදනාස්කන්දේ පහලවීමක් කියලා දකින්න පටන්ගත්තට පස්සේ පින්වත්නී. ඒ වේදනාස්කන්දය හුදු නාම ධර්මයක් විතරයි කියලා මනසින් දකින්න පටන්ගත්. එහම පටන්ගන්නේ නැතුමීම ඉඳල හිටල සිල්ටිකක් ගත්ත කිය නක් ඇහව කියලා දුක ඉවර වෙන්න. පිවත් මේක හරිම බරපත අවස්ථාවක්. ලෝකයේ හැම කෙනෙක්ම කරන්නේ සුකවේදනාවට යටවෙනේකන. එතකොට හැම කෙනෙක්ම සුකවේදනාවට ඇලුම් කරනවා. ඒ සුකවේදනාවට ලෝකයාම යටවෙලාඉන්නේ. ඒ සුකවේදනාවට යටවීම හුදු නාම ධර්මයක් විතරයි. නාම මාත්‍රයක් විතනයි, මම මිච්චර කල් ආසා කලේ හුදු නාම මාත්‍රයකට නේද කියලා දකින්න දක්ෂ වෙන්න පින්වත්නි. මෙන්න මේ විදියට පින්වත්න. මේ රෝප වේදනා සඥා සංකාර ං්ඥාන ඇතට මික්‍රාත්මක වීමාතින් ගත් අට පස්සේ ඒ පිළිවට නිමී ක්‍රියාත්මක වුණේ. විඤ්ඥානස්කන්දය, සංඥාස්කන්ධය, වේදනාස්කන්දය සංකාරර්ස්කන්ධයේ රූපස්කන්දේ. මෙන්න මේ විදිහයට ක්‍රියාත්මක වච්ච හුදු මේ පංචස්කන්දය නාම මාත්‍රයක් විදරයි. මම්ම අල්ලගත්ති බාහිර දෙයක් විදියට වනාට ඇත්තටම ක්‍රියාත්මක වුණේ නාමධර්මයන්ගේ පහලවීමක් මිසක්. පංචස්කන්දේ ඇවී ඇති ැතිවි නැතිව යාමත් මසාක් පංචස්කන්දයේ රැස්වීමක් මිසක් ඊට වඩා යථාර්ථයක් මේ කස්ේ ඇත්ති නෑ කියලා දකින්න පින්වත්නි හැම සිද්ධයක් තුළම දක්වෙද. තැඟඔබට පුුවන් ගෙදරින්ඳල සිදුවක් අහනකොට මේ විදියට දකින්න. සින්දුවක් අහන ගමන් මං මේ කියන විදියට පින්වත්නිි දකින්න දක්සවෙන්න. එතකොට ඔබට තේරේවී කුමන දෙයක් කැහුවත්, බණක් කැහුවත්න් මොන දෙයක් කඇැහුුවත් සසිදුුවක් ඇහුවත් ේ තුළ ඔබට තේරේවි ශ්‍රවනය කිරීමක් තියෙනවා ශ්‍රවණය කරන්නෙක් නෑ කියලා ඔබට සංවේදී වෙන්න පටන්ගනි. මේ නිසාම තමයි පින්වත්නි ලෝකයේ මේ පංචස්කන්ද ලෝකයේ උපාදානස්කම් දෙයක් හදන්. එතකොට අවිද්‍යා තන්නාව කියන කාරණ දෙකින් බැඳිලා මේ බවගමන, ඒ ගට ගැහි ගෙහි ගට ගැහි ගැ යන මේක තේරේෙනනි නෑ. අවිද්‍යාවයි තන්නාවයි කියල කියන්නේ හරියට සංසාරේ අම්මයි තාත්තයි වගේ පෙන්වත්ීම. ඒනිසා මේ ගැන බුදු කෙනෙක් තමයි පරණ නගරයක් මතු කරනවාගේ අපිට මතු කරලා පෙන්න්න. එනිසා හොඳට මතක තියාගන්න අවිද්‍යාවයි තන්නාවයි කියන කාරණ සංසාරය අම්මයි තාත්තයි කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපේ නොදන්නකමට පුහුදුන්කමට තමයි බාහිර අරමනක්ක, අල්ලගන තමන්ව දකින්න දකින්න උත්සාහ කරන්න. එතකොට බාහිර අරමුණක් අල්ලගන ඒක මේ බාහිර ලෝකයට පමුණුවමින් ඒ තුළ ඇත්තටම සිද්ධවෙෙන ක්‍රියාත්මකවීම තමන්ගේ අභ්‍යන්තර ක්‍රියාත්මකවීම. හුදු නාම ධර්මියන්ගේ රැස්වීමක් තියෙන්න්නේ කියලා දකින්න ඔබ දක්ස වුණොත් අන්න එදාට ඔබ මේ ධර්මී තුළ ජියෝමානවෙච්ච ශ්‍රාවකයෙක් වෙනවා. ඊට පස්සේ පින්වත්ි යාආර විදීම් තුළ, ඒ විදීම් සිද්ධ වෙදිය විදීම් තුළ වේදනාවටත් ආසා කරන්න පටන්ගන්න. ඒ විඳීම් තුළ වේදනාවටත් ආසා කරනවා මතු පින්ඩි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යම් වේදීති තං සංජානනාත ඊට පසේ වේදනාවටත් එයා ආසා කරන්න පටන්ගන්න. ඊට පස්සේ වේදනාස්කන්දේයටත් එයා ආසා කරන්න පටන්ගන්න. ඊට පස්සේ වේදනාව ඇතිකරපු සංඥාස්කන්දේටත්ය ආසා කරන්න පටන්ගන්න. තැම් බලන්න මේ ගැටේ තවදුරටත් ගැ ගැහිගෙහි යන විදි. ඊට පස්සයායේ සංඥාස්කන්දයට ආසා කරනකොට ඒ සංඥාස්කන්දය හදල දුන්න විඤ්ඥානස්කන්දයට අත්්‍ය ආසා කරන්න පටන්ගන්න. මෙන්න මේ විදියට තමයි පින්වත්න්නේ මේ බවගමන ගැටගැහි ගැහි ගැටගැහි ගැහී අන්න. එනිසා ඔබට මම්මේ උදාහරණ කේපයක් ඇැසුරෙන් අද මේ දේශනාවිදි මතක් කළේ හැම වෙලාවකම පින්වත්නේ මේ පංචස්කන්දේ ඇතිවී ඇතිවි නැතිවි නැතිවී යන ස්වභාවය දකින්න දක්සවෙන්න. භාවනාව තුළත් ඔය ක්‍රියාත්මකවීම තමයි වෙන්නේ කියලා මනසින් දකින්න දක්සවෙේ. එන්න එහෙම දකිනකොට තමයි පින්වත්න්නේ එතකොට එයාගේ අභ්‍යන්තරය තුළ ක්‍රියාත්මක වෙන නාම ධර්මයන් යා දකින්න පටන්ගන්. එතකොට බාහිර දෙයක් විදියට යා දකි න්නේනෑ. එතකොට මිච්චර කල් බාහිර දෙයක් වගේ පෙනුුණේ අපේ තියෙන නොදැනුවත්කම නිසා. ඇත්ලටම වෙලාතියෙන්නේ පංචස්කන්දේම ක්‍රියාත්මක වවිීමක් කියල බට තුකොට දකින්න පුළුව. ඒවාගේම පින්න්නත්න ඔබ නිතරම දකින්නම රෝප වේදනා සංඥා සංකාර වි්ඥාන් නමුත්මං ආයිත් ක්‍රියාත්මක විනිය විදිය ගැන බට කියන්න විඤ්ඥානස්කන්දයේ, සං්ඥාස්කන්දේ වේදනාස්කන්දේ, සංකාරස්කන්ධේ, රෝපස්කන්දේ මෙන්න මේ විදියට ක්‍රියාත්මක වෙන පංචස්කන්දය තුළ ඉස්සීම හරයක් නෑ හරියට හුළඟක් වගේ දෙයක් හුදු නාමමාත්‍රයක් විතර මයි කියලා මේ විදියට මනසින් හැම වෙලාවකම දකින්න පින්වත්නේ. එහෙම දකිනකොට තමයි අවිද්්‍යා නිරෝධෝ, සංකාර නිරෝදා. ඔන් ඔය විදියට මේ ගැට ගැහිච්චේක ලිහෙෙන්න පටන්ගන්. එහෙම ජීවිතයේ හමාර වෙන ශ්‍රාවකයෙකුට හිත නිසාල වෙලා මිය යන්න පුළුවන්. නිරාර්ථක බව හොදට තේරුම් යනවයාගේ ජීවිතයට. ඒ වෙලාවට අවිද්‍යාව නිරුද්ධවීම නිසා සංකාර නිරුද්ධ වඩ පටන්ගන්නවා. මොකද මේ පංචස්කන්දය උපාදානස්කම් දෙයක් විදියට ග්‍රහණය කරගත් එහෙමත් නැත්තම් මේ පංචස්කන්ද ලෝකයේ උපාදාානස්කන් දෙයක් හැදුවේ පින්වත්න අවිද්‍යාව නිසා. තොකොට යාගේ අවිද්‍යාව දුරුවෙනකොට අවිද්‍යා නිරෝධ, සංකාර නිරෝධ. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංකාර නිරුද්ධ වෙන්න පටන්ගන්නවා. එතකොට පින්වත්න්නේ අවසානී ඒ මොහොති ඇතිවෙන දැනී මාත්‍රයේ පවා විදර්ශනා කරනවා මේකත් තිකන අවසානී ඇතිවෙන ඒ අවබෝධත්මක චින්තනය පවායා අවිදර්ශනා කරනවා. අවසානී තියනෙමි දැනීම් මාත්‍රයක් විතරයි හුදු නාම මාත්‍රයක් විතරයි කියලයා මනසිං හටගත් විදිිය දකින්න පටන්ගන්නු. මේ ඇතිවෙච්ච මේ පවතින මේ අත්දකින එකන අවබෝධයට පත්වුණු කෙනෙක්ගේ චිින්තනය පවා. මේකත් හේතු සහිතවයි පවතින්නේ. මොකදද හේතු. කර්ම ශක්තිය තිබීම ජීවිත එන්දිරය රූපයේ තිබීම එක්කෝ සිහි නැති වෙලා හෝ හෙමත් නැත්තන් තද බල නිඳකට වැටිලා නැතිකම තවර්තිදිියකින් කිවෝතුන්. මේ විදියට හේතු සහිතව තමයි. ඉතාම සිහිකල්පනාව තියන නිසා ජීවිතේන්ද්‍රයේ රූපය පවතින නිසා තමයි. මී නාම මාත්‍රත් හිතේ හටගත්තේ කියල යා මනසින්. ඒ ඇතිවේ චවසාන දැනී මාත්‍රයේ පවා. හුදු නාම මාත්‍රයක් විතරයි. මේතුළත් පංචස්කන්දේ ඇතිවී ඇතිවී නැතිවී නැතිව අන ස්වභාවයක් තමයි තියෙන්න්නේ කියලා. එයා මනසින් දකි නොමකු බුරජාණන් වහම්සේ මතක් කරනවා නිබ්බානං නාභි නන්දති නිවනත් අභිනන්දනය කරන්ද්‍ර එපා කියලා. මේ විදියට ක්‍රියාත්මක වෙචච පංචස්කන්දයේ ඇතිවී නැතිවී යන ස්වභහාවේ දකිනොකොට පින්වත්න ඒ අවසාන මොහොත අවසාන් දැනීම මාත්‍රය පමණක් තියෙන පුද්ගලයට මරණය තරං සනීප දෙයක් ලෝකය ඇත්ති නෑ. දැන් ඔබ දැකල ඇති අ සමහර කුඩා රහතන් වහන්සේ නමක් පවා හොරු කණ්ඩායමක් අරගෙන උණහන්සේව ගාතනය කරන්න හදනකොට ඉරියවකින්වත් වෙනසක් නෑ. රුනාක හනො අපි මැතිඇමැතිවරු පාලකයෝ සිටුවර බොහම දනවත් අයි ගෙනල්ල මරණන්න හදදි ජීත ඉල්ල දනය දෙන්නන් කියල කෑගහනවා. ඒ ඔබවහන්ේ මරණී ගැන දනි නැතුවවෙන්න තුරුන්හන්ස කියෙනවා නෑනෑම මරණය හොඳටම දන්නවා මට මරණය සනීපවෙච්ච ලෙඩක් කියනවා. දැම් බලන්නේ අවබෝධයට පත්වුණු කෙනෙකුට මරණය තර මුතුම් දෙයක් තවත් නෑ පින්වත්නි. ඒ කාන්ත වසයෙන් පිරිණිවෙනවා මයි ඒවිදියට චින්තන ස්ථාවර කරගත්ත කෙනෙක්. ඇත්තරම සාමාන්‍යි කෙනෙක් මේ චින්තනය තුළ ස්ථාවර වෙනකොට ඇත්තරම හැමසිද්ධියක් තුළම පංචස්කන්දේ ඇතිව ඇතිවි නැතිවි නැතිවයාමක් විතරයි තියෙන්නේ හුදු නාමමාත්‍රයක් විතරයි තියෙන්නේ කියලා දකින්න පටන්ගත් අට පස්සේ. එයාගේ ජීවිතයේ සූන්‍යඇත්තුවයට පත්ව වෙන්න පටන්ගන්න. එයාගේ අවබෝධඥානයේ තිවුර වෙන්න පටන්ගන්න. ටයා දකිනවා බාහිරදයකට නෙමෙේ තමන්ගේම පංචස්කන්දේටයි ම මෙච්චර කල් ආලෙ කළේ බැදුනේ කෙලෙයා දකින්න පටන් ගන්න. ඒ දැකීම තුළ පින්වත්නයාගේ අවබෝධය තිවර වෙන්න පටන්ගාන. මේක අමුතු දෙයක් නෙමේ. මේක අමුතුුවෙන් මේ මතු කරගත්ත දෙයක් නෙමේ මේක තමයි පංචස්කන්දේ යතා ස්ොභාවේ. අප අපිට මේක හොයාගන්න බැරුව පින්වත් මේක වැහිලා තිබුණි. මේක අතිසේ සස්ෝාවික ක්‍රියාවලිය. ස්වභාවිකත්වය දකිින් බැරිුච්ච නිසා තමයි පින්වත් අපි මේකට සත්ව පුද්ගල භාවයක් කාරෝපණී කරගත්ති. මේක ඇත්තටම යතා තත්ත්වය ලෝකයේ පවතින. නමුත් අපි ඒකට සත්ව පුද්ගල ස්වභාවයක් ආදේශ කරගත්තා. මේක ඇත්තටම අපිට තේරු නැතිවුණ නිසා අපි හැමවෙලාවකම කළේ පින්වත්නි පංචස්කන්ද ධර්මය, පංචස්කන්ද ලෝකය, පංච උපාදානස්කන් දෙයක් දක්වා අපි හදා එනිසා මේක ගැටේ ලිහාගන්න තැනයි මං ඔබට මතක් කළේ මේ දේශනාවන් පංචස්කන්දේ තුළ කොහොමද අනාත්මලක්ෂණය දකින්නේ කියන කාරණ. ඔබට පුළුවන් ගෙදරීදලා පන්සලඉදලා ඔබ වැඩකරන තැනයිඉදලා ඔබ අත්දකින හැම සිද්ධියක් තුළම විඤ්ඥානස්කන්දේ සඥාස්කන්දේ, වේදනාස්කන්ධේ සංකාරස්කන්දේ රූපස්කන්දේ ක්‍රියාත්මක වීම වින් බින් වසන් දකි නෙතකොට ඔබට තේරේවේ අත්තටම මේකේ මොකක්වත්නෑ හුදු නාමධරමවල. ්‍රියාමක වීමක් විතරයි තියන්නේකේල්. ඔබ හැම දෙනාටම මේ දේශනාව, ජීවිත් අවබෝධය පිණිස උපකාර වේවාක.